හරිපුතේ වනක්කම් අයිබෝවන් සිල් දෙනාටම සුබ දවසක් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ අයිලර්නින් කොලේජ් එකේ හතර වසරේ අපේ දූල පුතාලට ලැබුවවු නවසර සාමය සතුට පිරි සුබම සුබ නවසරක් වෙන්න කියලා මුලින්ම කොටුවක් විසින් ප්‍රාර්ථනා කරනවා. මම කැමති යන්නේ ඔක්කොමලා කැමරේ ඔන් කරනවා නම් කැමරේ ඔන් කරන්න පොඩ්ඩක් අද අපිට ලොකු වැඩ ටිකක් තියෙනවා කරන්න. ගිය සතියේ අපි ලස්සන පාඩමක් කතා කරා. මතක ඇති? මතකද ළමයි? ගිය සතියේ අපි කතා කරපුවා පාඩම් කරලා තියෙන්නේ දැන්. ළමයි පාඩම් කරලාද? පාඩම් කරලා තින්නේ? ආසවිනු පාඩම් කරලා තින්නේ සවිනු. අවසන් ඔයා නේද විමුක්තිගේ මල්ලි? අවසන් හරි හරි. අවිනු මට කියන්න පොඩ්ඩක් අපි ගිය සතියේ නතර කරේ කොතනද සවිනු? පාසලේ තියෙන පුද්ගලයන් කියලා මාතෘකාව ලියලා අධිපර විදුහල්පතිතුමා කියලා ලියලා චිත්‍රය ඇඳලා ඊළඟට දෙවනි අංක දාලා ආශ්‍රියර් ගුණනි අංක දාලා ශිෂ්‍යයා කියලා දාලා චිත්‍රයන්දේ ටිකට මානවී ශිෂ්‍යාව කියලා දාලා චිත්‍රයන්ද එතනින් නතර කරේ. හරි. හොඳට අහගන්න නියමයි. හරි සවිනු තැන්කියු. හරි. පුතේ හොඳට අහගන්න සියලු දෙනාම දැන් හොඳට අහගන්න. හරිද? දැන් 2022 අවුරුද්දේ පළවෙනි මාසය. ඉතින් මේ පළවෙනි මාසයේ අපේ අයිලර්නින් කොලෙජ් එකේ ගුරුවරු ටික ඊයේ පුංචි රැස්වීමක් අරගෙන අපේ දරුවන්ට ප්‍රාථමික අංශයේ දුවා පුතාලට කරන්න ලুকু වැඩක් ප්ලෑන් කරා. ඉතින් මෙහෙමයි මෙතන ගුරුවරු ටික හොඳට මහන්සි වෙනවා. ඒක ඔබට හොඳටම තේරෙනවානේ. ඒ වගේම දෙමාපියන්ගෙන් පුංචි ඉල්ලීමක් කරනවා පොඩ්ඩක් අපේ ප්‍රාථමික පන්ති ටික පිළිබඳව පොඩ්ඩක් දැනුවත් කරන්න ඔබේ යහළුවන්ව, ඒ කියන්නේ අපේ පුංචි දූල පුතාලගේ යාළුවන්ව පොඩ්ඩක් මේ ප්‍රාථමික පන්ති පිළිබඳව පොඩ්ඩක් දැනුවත් කරලා ඒ අය පොඩ්ඩක් අයිලර්නින් කොලෙජ් එකට සම්බන්ධ කරන්න. හේතුව තමයි මෙතන අපි මේ වර්ෂය තුල ලොකු වැඩක් කරන්න ප්ලෑන් කරා ඊයේ තුල. ඉතින් ඊයේ දිනේ අද උදේ වෙනකම්ම මේ ලොකුම ලොකු මීටින් එකක් තිබ්බා පැය 5ක 6ක විතර. හේතුව මේ අපේ දරුවන්ට කොහොමද ඉදිරියේදී වැඩ ටික කරවන්නේ කියලා තමයි අපි ගොඩක්ම කතා වුණේ කරන්නේ. හේතුව තමයි දැන් මෙතන ඔන්ලයින් නේ අපි හම්බෙන්නේ. ඔබේ දරුවත් ගුරුවරුන් සමග හම්බෙන්නේ ඔන්ලයින්. ඉතින් දරුවා ඉගෙන ගන්නවද නැද්ද හැම දෙයක්ම අපි බලන්න ඕන ගුරුවරු විදියට. හරි ගුරුවරු විදියට. ඉතින් දැන් යන්නම් වාලේ ඔබේ දුවල වැඩක් නැහැ. ඔබ දන්නවා ශිෂ්‍යත්ව විභාගයට ඔබේ දරුවා ලබන අවුරුදු තුල මුහුණ දෙනවා. ඉතින් ලබන අවුරුදු තුල මුහුණ දීමේදී ඔබේ දරුවාගේ සාධනීය මට්ටමක් කියන දෙයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඉතින් එන්නේ සාධනීය මට්ටම අපි ගුරුවරු විදියට අයිලර්නින් කොලෙජ් එකේ ගුරුවරු විදියට අපි පුංචි තීරණයක් ගත්තා. දරුවන්ගේ ගෙදර වැඩ ටික පවා අපි අපේ වෙබ්සයිට් එක හරහා නිරීක්ෂණය කරන්න. ඉතින් එහෙම වුණාම දරුවට වරදින්න පුංචි තැනක්වත් නැහැ. ඉතින් එහෙම වුණාම දැන් මෙතන අපිට එක ලොකු මහන්සියක්. ඒ වගේම අපේ දින වැඩ රාජකාරීත් එක්ක අපිට ඒක කරන්න ඇත්තටම අමාරු දෙයක්. නමුත් අපි ගුරුවරු විදියට අපි එකඟ වුණා අනිවාර්යයෙන්ම අපි දරුවාගේ ප්‍රගතිය අනිවාර්යයෙන්ම බලනවා කියලා. ඒ කියන්නේ සාධනීය මට්ටම අනිවාර්යයෙන්ම බලනවා කියලා අපි පුංචි තීරණයක් ගත්ත සිල්මුම ගුරුවරු ටික එකට එකතු වෙලා. ඉතින් දෙමාපියන්ගෙන් පොඩ්ඩක් ඉල්ලන්නේ ඔබේ දරුවාගේ සම වයසේ ඉන්න පොඩ්ඩක් දරුවන් ප්‍රාථමික අංශයේ දරුවන් අයිලර්නින් කොලෙජ් එකේ තියෙන ක්ලාස් එක සම්බන්ධව දැනුවත් කරලා ඒ අය පොඩ්ඩක් සම්බන්ධ කරන්න කියලා තමයි මම පොඩ්ඩක් ඔයාලට කියන්නේ. හේතුව තමයි මෙතන ලොකු මහන්සියක් ගුරුවරු ඔක්කොම ගන්නවා. ඉතින් පොඩ්ඩක් ඒකට ඔයාලගේ සහයෝගයක් ලබා දෙන්න. හරි. එතනින් එච්චරයි මම කතා කරන්නේ. ඊට පස්සේ මගේ විෂය සම්බන්ධයෙන් මම පුංචි තීරණ ටිකක් ගත්තා ප්‍රාථමික අංශයේ දරුවන්ගේ කොහොමද හදාගෙන යන්නේ කියලා. ඉතින් අපි ගිය සතියේ ලස්සන පාඩමක් ආරම්භ කරා. ඉතින් අද සම්බන්ධ ගිය සතියේ සම්බන්ධ නොවන දරුවන් ගොඩක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මේ අයට වෙබ්සයිට් එකේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙනවා පුතේ බලන්න පුළුවන් කිසි ප්‍රශ්නයකින් තොරව. අද අපි ගිය සතියේ කතා කරපු කොටස ඉදිරියට කන්ටිනියු කරගෙන යනවා. මට පුංචි විනාඩි පහක් ඕන. හරිද? ඒ විනාඩි පහ ගන්නේ ඔයාලගේ ඉදිරි අවුරුද්ද කොහොමද කොඩිතුවක් උත්සවයක දෙමළ විෂයෙන් වැඩ කරන්න කියලා අපි ඔබව දැනුවත් කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. පුතේ ඔබට ජනවාරි මාසේ දෙවනි සතිය, ඒ කියන්නේ ලබන සතියේ ඉඳන් අනිවාර්යෙන්ම අසාලිනීමක් ලියන්න සූදානම් වෙලා ඉන්න ඕන දෙමළේ.
හරිද? දෙමළෙන් අසාලිවීමක් ලියන්න සූදානම් වෙලා ඉන්න ඕන. කොටිසුවක් කොටිතුවක් උස පන්තිය දෙනා වචන 10ක්. ඒකේ සර් කියන්නේ දෙමළ වචනය විතරයි. ඔබ දෙමළ වචනය ලියන්නත් ඕන තේරුමක් ලියන්න ඕන. පැහැදිලිද? පැහැදිලිනේ සීල දෙනාටම. එතකොට ඒ එතන ප්‍රශ්න 10න් ඔබ එතකොට වචනය හරියට ලියන්නත් ඕන තේරුම හරියට ලියන්නත් ඕන. එතකොට ලකුණු 20ක් විතර. ඉතින් ඒ ලකුණු 20න් ඔබට කොච්චර ගන්න පුළුවන්ද කියලා බලන එක තමයි එතනින් අපි වචන ටික එකතු කරන්නේ. හොඳට මතක තියාගන්න ඒ අසාලිවීම ලියන්න ඔබ වෙනම පොතක් භාවිතා කරන්න ඕන. පැහැදිලිද? ඒ අසාලිවීම ලියන්න වෙනම පොතක් භාවිතා කරන්න ඕන. හේතුව තමයි අපේ තියරි ටික, ඒ කියන්නේ අපේ දරුවන්ගේ හතර වසරේ දරුවන්ගේ සිද්ධාන්ත ටික වෙනම යනවා. ඊට පරිබාහිරව අසාලිවීම ටික අපි වෙනම ලියනවා. ඉතින් මේ අසාලිවීමෙන් අපේ දරුවන්ගේ ලොකු ප්‍රගතියක් හදාගන්න පුළුවන් කියලා කිසි අවිවාදයෙන් මට කියන්න පුළුවන්. හේතුව තමයි අපි එහෙම මගේ ඇකඩමික වල වැඩ කරවන නිසා. ඉතින් මම මෙතන i-learning college කියලා නැහැ. සියලුම දෙනාට එක හා සමාන වැඩ ටික කරවන්නේ. ඉතින් හොඳට වැඩ කරන්න අපේ ගුරුවරු සෙට් එකම හොඳයි. ලොකු මහන්සියක් දරනවා අපි පසුන් සල්ලා. ඉතින් හැමදේම ඉතින් ඔයාලගේ දරුවන් වෙනුවෙන් වෙබ්සයිට් එක පවා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔයාලගේ දරුවන්ට gedara වැඩ ටික පවා අපි ලබන සතියේ ඊළඟ සතියේ ඉඳන් නැත්තම් ලබන මාසෙ ඉඳන්ම අනිවාර්යෙන් බලන්න තමයි දැන් අපි ගුරුවරු ටික ඊයේ කොහමාරි උදේ 3 වගේ වෙනකන්, ඒ කියන්නේ අද උදේ 3 විතර වෙනකන් පුංචි අපි කතා කරා කොහොමද තව හදාගන්නේ අපේ දරුවන්ගේ අඩුපාඩු. ඉතින් ඒ වැඩ ටික අපි ඉදිරියට කරගෙන යමු. හරි. අපි ගිය සතියේ කතා කරේ අද අසාලිවීම මුකුත් ලේවන්නේ නැහැ ඔයාලගේ දරුවන්ට. හේතුව තමයි අද ප්‍රොත් නැහැ සමහර අයගේ. ඉතින් ලබන සතියේ ඉඳන් වචන 10ක් ලියන්න සූදානම් වෙලා ඉන්න. ඉදිරියට තියෙන පාඩම් නෙමෙයි ඔබ 3 වසර ඉගෙන ගත්ත වචන තමයි කොලිතුවක් උස දෙන්නේ. ඉතින් ඔබට හොඳ දැනුමක් එකතු කරගන්න පුළුවන් මගේ දුර පුතාලට කොලිතුවක් උස එක මේ පෑය විනාඩි 30 සතියකට වැඩ කරන පෑය විනාඩි 30ත් එක්ක. ඉතින් අපි ලස්සන වැඩක් කරමු. ඉදිරියේදී ඔබ ශිෂ්‍යත්ව විභාගයේ ටාගට් කරගෙනම තමයි අපි ගොඩාක් වැඩ කරවන්නේ. ඉතින් එතකොට ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ කුංචි දෙයක් බවට පත් වෙවි අපේ දූල පුතාලට අපි හොඳට වැඩ කරමු. එන පුතේ අපි යන් ගිය සතියේ නතර කරපු පාඩමට මට කියන්න බලන්න ආදිත්‍යා සර්ට කියන්න බලන්න ආදිත්‍යා අපි ගිය සතියේ කතා කරේ මොනවද? මාතෘකාව මොකද්ද? මාතෘකාව මොකද්ද අපි ගිය සතියේ කතා කරපු? පාසලේ සිටින පුද්ගලයා පාසලේ සිටින පුද්ගලයන් පාඩම් කරාද? පොයිෂොල්ලා වෙන්නම් බෝ කියන්නපා අත කියන්න. පාඩම් කරා. එහෙනම් මට කියන්න බලන්න ගුරුතුමාට දෙමළෙන් කියන්නේ කොහොමද? ආසිරියර්. හොඳයි. පාඩම් කරලා දිරා නියමයි. දසුන් ගගන. මට කියන්න බලන්න සර්ට කියන්න බලන්න පුතේ වයසට දෙමළෙන් කියන්නේ කොහොමද? වයස 2. වයදු. හොඳයි. එතකොට මට සදෙවුම සෝරි දසුන්ම කියන්න ප්‍රින්සිපල්ට කියන්න කොහොමද? විදුහල්පතිතුමාට. පොත බලන්න බෑ. පොත බලුවා නේද? නෑ. පොයිෂොල්ලා වෙන්නම් බෝ කියන්නපා. අත්ත කියන්නේ? ඇත්ත. හොඳයි. අනුදී මොකද අනේ බඩි කිරි වෙලාද? පශියාලි රුක්කින්ද අනුදී? කො මයික් එක ඔන් කරන්න බලන්න අනුදී. අනුදී. කො කතා කරන්න? ඉන්නවද? අනුදී. මානවන් හරි මානවන් කියන එකේ තේරුම මොකක්ද අනුදී? ශිෂ්‍යයා. මානවන් කියන එක පොතම හොඳයි ශිෂ්‍යයා. හොඳයි අනුදී. හරි. විමෝධ්‍යා. කොන් මෝධ්‍යා? ඉක්මනට. කෝ සර්. ඔව්. අදද පන්තියට සම්බන්ධුනේ? ඔව් සර්. අයියනේ ගිය සතියේ අපි ඉදුණු සතියේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. හරි. මට කියන්න විමෝධ්‍යා මානවී කියන එකේ තේරුම මොකද්ද? මානවී. ශිෂ්‍යාව. හොඳයි. නියමයි. කේශාන් විශ්වජිත්.
केशान को इन्ना दे उंगल शो हम एप्पडी केशान अपाकरण में उंगल शो हम एप्पडी नाला शो हम हाँ नाला शो हम ओके आ केशान मटक यान बालान में केशान मटक यान बालान में अधिपर किया ने के तेरों मुकद्दे अधिपर किया ने के विद्युहाल पति तुमा विद्युहाल पति तुमा होता है इसुरी ऐसन उंगल शो हम एक पड़ी को कता करना हो रहा है देंग तमिल पत्ता हाथ लगी ने ओ गाना लगी ने आ हरी 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 कमान में इसुरी मटक यान वाला इसुरी मानवन किए ने के तेरों मुकद्दे मानवन शिष्या होता है शिष्या होता है इसुरी हरे उन्होंने मामा पढ़ा कोई हुए अभी दूल्हा पुताला ये सती गणगत्ते को फानंग कर लेते किले बालन अभी ये सती एक हतागर को कोटा से अभी तो आप पुंचिब कोटास्टिका कितने लाती है ना अभी एक कोटास्टिका हर ये अवधि हतागर हरे दें दूल्हा पुताला सीलों में देना मगर न तमांगे पोते पोता आरागे ने अदु दिले दागन नो को लस्सन का वड़े कराना पाठ पेट के तमांगे लगा दें तीन नॉन मक्कने या पेंसिले ना दे मत तीन नॉन से एक वड़े कराना हर ये मलेसी अभी लड़का ने ये सभी लस्सन वड़े टिकाक करा ये विद्या का भी लस्सन वड़े टिकाक करा वो एक मांग करा दें अदम पांती ये संबंध वे चला रो इन्ना वाले तीन ए आये ගියස අපි ඒ සහ පන්ති පටන් ගත්ත දවස ඉඳන් කතා කරපු දේවල් ටික ලියන්න පොතේ පොඩ්ඩක් ඉඳ තියන්න හරිද පොතේ පොඩ්ඩක් ඉඳ තියලා එහෙම වැඩ ටික පටන් ගන්න පුතේ හේතුව තමයි අපි ගොඩාක් වැඩ කරලා තියෙනවා හරිද ගොඩාක් වැඩ කරලා තියෙනවා ඉතින් හොඳට වැඩ කරමු අපි හොඳට හරි අදිනේ දෑවද රිද්මි අද කවද්ද පුතේ සර මතක නෑ යන්නේ සර මතක නෑ යන්නේ අද කවද්ද ජනවාරි 3 ජනවාරි 3 හොඳයි සර මතක නෑ නේ රිද්මි බලන්නකෝ ආ හරි ඔන්න දැන් ඔයාලට පුතේ ස්ක්‍රීන් එකේ ෂෙයා වේවි අපි කතා කරමු පාඩමේ අදාළව නිර්මාණය කරපු ලස්සන ටූට් එකක් අපි ගිය සතියේ ඔයාලගේ දරුවන්ගේ මව්බස දැනුම කොහොමද කියලා චෙක් කරන්න පවා අපි ලස්සන වැඩ ටිකක් කරා. ඉතින් එතනින් අපි දරුවාගේ මව්බස පැත්ත, ගණිත දැනුම පැත්ත, පරිසරය දැනුම මේ හැම දෙයක්ම මෙතන අපි චෙක් කරවන පොඩි කොටස් උස. ඉතින් දෙමළ විෂයට එහා ගිහිල්ලා ශිෂ්‍යත්ව විභාගයට ලොකු පන්නරයක් ලබා දෙන්න තමයි i-learning college එකේ වැඩ කරන අනිත් සියලුම ගුරුවරු වගේම මගේ එකම ටාගට් එක අපි හොඳ වැඩක් කරමු. හරි බලන්න අපි ගිය සතියේ කතා කරපු පළවෙනි වචනය තමයි අධිපර් විදුහල්පතිතුමා පළවෙනි වචනය අධිපර් විදුහල්පතිතුමා ඒ විතරක් නෙමෙයි අපි ලස්සන විදුහල්පති කෙනෙක් ඇඳලා ස්කෝලේ ඉන්න ලස්සනට ප්‍රින්සිපල් සර් ඇඳලා අපි පිටුවක් දෙන්න ලිව්වා ලස්සනට ඊට පස්සේ අපි දෙවැනියට කතා කරපු වචනේ හරි මේ අහගන්නකෝ අදම පන්තියට සම්බන්ධ වෙච්ච අපේ දූල පුතාලගේ දෙමාපියන් අනිවාර්යයෙන්ම තමන්ගේ දුවව පුතාගාවෙන් අනිවාර්යයෙන්ම ඉන්න හේතුව තමයි අද අපිට දැන් ගිය සතිය කතා කරපුවා නැවත කතා කරන්න මට කාලය මෙතන දෙන්න බැහැ හේතුව තමයි අපි පෑය විනාඩි 30යි සතියකට හම්බෙන්නේ ඉතින් මේ හම්බෙන පෑය විනාඩි 30 ඇතුලේ අපි ලොකු වැඩක් කරන්න ඕන ඉතින් ලබන සතිය තුල අසාලිවීම අපි ලියවනවා ඒ වගේම දෙමළ අකුරු අපි ලියවනවා පන්තිය තුල ඉතින් ලබන සතියේ අසාලිවීම ලියන්න එක පොතක් අනිවාර්යයෙන්ම අලුත් පොතක් තියෙනවනේ ඒක ගන්න පිටු 40 පොතක් පිටු 40 තනි රූපයක් ගන්න ඉතින් මෙහෙමයි දැන් මේ වෙලාවේ ආර්ථිකය ගොඩක් දරුණුයි ඒක දෙමාපියන් දන්නවනේ කුචියට ඒක තේරෙන්නේ නැහැ ඉතින් ඒක නිසා පොතක් ගන්න සල්ලිදම් කරන්න ඕනේ නැත්තම් අන්නකෝ පොතක් ගන්න පොඩ්ඩක් සල්ලිදම් කරන්න අමාරුයි වගේ නම් අනේ කිසි දෙයකට බය වෙන්න එපා
පරණ පොතක් අරගෙන ඒ පරණ පොතේ ඉතුරු වෙච්ච පිටු ටික එකතු කරලා කටුවක් ගහලා හදාගන්නකො. ඒක හොඳටම ප්‍රමාණවත් අසල්ලි කියන පොතට. ඉතින් සර් කොයි වෙලාවකවත් අහන්නේ නැහැ දරුවගේ නම ගලා ඉන්නේ මේ කටු ගහලා පොතක් තියෙන්නේ. එහෙම කවදාවත් සර් ඔයාලගේ දරුවන් ලැජ්ජ කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා බය නොවි එහෙම හරි සම්පිර සම්බන්ධ වෙන අනිවාර්යයි. හේතුව තමයි මේ වෙලාවේ ගොඩක් අමාරුයිනේ පොතක් ගන්න සියදම් කරන්නත් අමාරුයිනේ. ඒකට තව ඉතින් ඒක නිසා අසල්වීම ලියන්න අලුත් පොතක් ගන්න බැරි නම් පරණ පිටු ටිකක් එකතු කරලා දරුවට කටු ටිකක් ගහලා හදලා දෙන්න අසල්වීම පොතක්. කිසි ප්‍රශ්නයක් නැහැ. දරුවට පාවෝදු කරන්න ඕනේ. හරිද? අපි මෙහෙම කරමු. අලුත් පොත් නොගනිමු කවුරුවත්. අපි ඔක්කොමලා අලුත් පොත් ගන්නෙ නැතුව ගිය අවුරුද්දේ භාවිතා කරපු පොත්වල ඉතුරු පිටු තියෙනවනේ. ඒ පිටු ටිකක් අරගෙන අපි ලස්සන පොතක් හදාගමු. ලස්සන පොතක් හදලා A4 කොලයක් දාලා අපි මුල් කවරයක් දාලා ලියමු දෙමළ අසාලිවි පොත කියලා ලියලා හතර ශ්‍රේණිය යටින් ලියමු පොඩි තුවක්කු සර් කියලා. එතකොට ලස්සනයි. ඉතින් එහෙම පුරුදු වෙමු අපි. දරුවගේ අක්කම් හැකියාව ඉවකව නිර්මාණය වෙනවානේ. ඉතින් අලුත් පොතක් ගන්න නිකන් සාලිවිදම් කරන්න ඕනේ නැහැ. හරිනේ? එහෙනම් ලබන සතිය අනිවාර්යෙන් බලනවා ළමගේ පොත් ටික. ඒතො ඒ ඔක්කොම මේ වැඩේ කරමු. ඒක හොඳ අයිඩියා එකක්. ඉතින් ඔක්කොම අපි මේ වැඩේ කරමු. අපි පරණ පොතක් අරගෙන ඒ පරණ පොතේ sorry අපි පරණ පිටු ටිකක් අරගෙන ඒ පිටු ටික අපි එකට එකතු කරලා කටුවක් ගහලා ඉතින් මුල් කවරේට පුළුවන් නම් ඉතින් A4 කොලයක් වගේ අරගෙන මේ වැඩේ කරගන්න නැත්නම් ඒ ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රශ්නයක් නැහැ. අර හදන පොතේම පළවෙනි පිටුවෙම ලියන්න අසාලිවිල් පොත හතර ශ්‍රේණිය කොඩි තුවක් උස I learning college කියලා ලියන්න. මම බලනවා ලබන සතියේ. ඔයාලා අතින් චිත්‍රයක් අන්න ඉඳ පළවෙනි පිටුවෙම. ඉතින් ඔහොම අපි වැඩ කරමු. එහම දෙකටමයි. මම දෙකටම ගුරු වෙමු. මම තමයි වැඩ කරන්න ඕන. ලස්සනට වැඩ කරමු. හරි. දැන් දෙමාපියන් ටග් ගාලා ලියා ගන්න අපි කතා කරපෝ. අමාත්‍රිකාවක් ලියා ගන්නකො. මාත්‍රිකාවක් ලියා ගන්න පාසලේ සිටින පුද්ගලයන්. අදම පන්තිර සම්බන්ධ වෙච්ච දරුවන් සියලු දෙනාම මේ වැඩේ කරගන්න හේතුව තමයි ඔයාලට හොඳට මේ වැඩේ ඔළුවට යන්න ඕන නිසා තමයි මේ වැඩේ ඉක්මනටම කරවන්නේ. හරිද? මම කරන්නකො. මාතෘකාවල් ලියා ගන්න පාසලේ සිටින පුද්ගලයන් පොඩක් අනිත් අය තරහ වෙන්න එපා. අදම සම්බන්ධ වෙච්ච දුල පුතාල ඉන්නවනේ. ඉතින් අපි ඒ හයත් පොඩක් අරගෙන යන්න ඕන ඉස්සරහට. ආ ඉන්නවනේ. තුනිස තුන් දෙනාත් ඉන්නා නේද? යොමුලි වශිත වශික ආ ඉන්නා. හොඳයි. හරි. ගිය සතිය සම්බන්ධ වෙච්ච දුල පුතාලා පාඩම් කරගන්නක වචන ටික එක වචනයක් නෙමෙයි. වචන ගොඩාක් තියෙනවා පාඩම් කරන්න. හරිද? ඒ ටික tag ගාලා පාඩම් කරගන්න. පාසලේ සිටින පුද්ගලයන් පාසලේ සිටින පුද්ගලයන් හරි අපි කතා කරපු පළවෙනි වචනය තමයි අධිපර විදුහල්පතිතුමා මම දැන් ඒක ලියවන්න වෙලාව දෙන්නේ නැහැ ඔයාලගේ දරුවන්ට දෙමාපියන් පොඩ්ඩක් ළඟට ඇවිල්ලා ඒක ලියවන්න හේතුව තමයි අපි මේක ගිය සතිය කතා කරපුවා ඉතින් අධිපර විදුහල්පතිතුමා කියලා ලියලා ඔය වගේ රූපයක් අලවන්න එපා රූපයක් අතින් අඳින්න දරුවට පුරුදු කරන්න ඊට පස්සේ පිටුවක් පිරෙන්න ලියවන්න ඔය වචනය හේතුව තමයි ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දූල පුතාලා හතර වසරේදී ලියනවා උපකාරක පේපර් වලට ඒ කියන්නේ ශිෂ්‍යත්ව විභාගයේ ටාගට් කරන අනුමාන ප්‍රශ්න පත්‍ර වලට ලියනවා ඉතින් මේ වගේ විභාග වල ඒ වගේ පේපර්ස් වල අනිවාර්යම තියෙන ප්‍රශ්න තමයි මේවා ඉතින් අපි ලංකාව ආක්‍රමණය කරමින් ඔබේ ගුරුවරයා ඔන්ලයින් ආයතන ගණනාවක වැඩ කරන ගුරුවරයෙ ඉතින් මම ශිෂ්‍යත්ව පේපර් නිර්මාණය කරන ඒ වගේම ලංකාවේ අංකයේ ශිෂ්‍යත්ව ගුරුවරු සමග වැඩ කරන ගුරුවරයෙ ඉතින් ඔබේ දරුවන්ට ගිය සතියේ දුන්නා පරිසරයේ කොටසෙන් ඉතාමත්ම මේ අවුරුද්දේ අහන්න පුළුවන් ඉතාමත්ම සම්භාවිතාවකින් වැඩි කොටසක් ගැන ඉතින් ඒක පවා දරුවන්ගෙන් දැන් පොඩ්ඩක් අහලා වැඩ ටික කරගන්නවා නැවත නැවත ඒක කියන්න යන්නේ නැහැ ඉතින් වැඩ ටික හරියට කරගමු අපි අනිවාර්යෙන් වෙලාවට පන්තිට සම්බන්ධ වීම නම් අංක 1 හරිද වෙලාවට පන්තිට සම්බන්ධ වෙලා ඒ වැඩ ටික කරගමු අපි හරි අවබෝධයෙන් පළවෙනි වචනය අධිපර විදුහල්පතිතුමා ඊළඟට දෙවෙනි වචනය ආසිරියර් ගුරුතුමා ක්‍රියාකන් ඉක්මනට ආසිරියර් ගුරුතුමා ආසිරියර් ගුරුතුමා ආසිරියර් ගුරුතුමා ආසිරියර් ගුරුතුමා ආසිරියර් ගුරුතුමා ඒකත් ඒ වගේම ලස්සනට රූපයක් ඇඳලා පිටුව පිරෙන්න ලියවන්න ඕන අපේ දූල පුතාලට
ඊළඟට ඊළඟ වචනය මානවන් ශිෂ්‍යයා ඕක අපි මව්බස චෙක් කරන්න දාපු ලස්සන අක්ෂර විඤ්ඤාස ප්‍රශ්නයක් දෙන්න පුළුවන් ශිෂ්‍යත්ව විභාගයට ඉතින් මෙතන දෙමළ විෂයට එහා ගිහිල්ලා පරිසරය මව්බස ගණිත ගැටලු සියල්ලක්ම ග්‍රහණය කරන පන්තියක් බවට පත් වෙලා අවසානයි ඉතින් ඔබේ දරුවට තව හොඳට විෂය සහ අනිකුත් සියලුම දේවල් ඔළුවට දාගෙන හොඳ ගමනක් යන්න පුළුවන් අවස්ථාවක් ලබා දීලා තියෙන්නේ මේක ගැන ඔබේ අනිකුත් යාළුවන්ට පොඩ්ඩක් දැනුවත් කරලා ඒ දරුවෝ පාපිත සම්බන්ධ කරලා අයිලර්නින් කොලෙජ් එකේ ඉදිරියට පවත්වාගෙන යන්න ඔයාලගේ සහයෝගය ලබා දෙන්න කියලා ඒ ආයතනයක් විදිහට ඔයාලගෙන් ඉල්ලා සිටිනවා බලන්න තුන්වෙනි එක මානවන් ශිෂ්‍යයා හරි අවබෝධයි මානවන් ශිෂ්‍යයා මේක වැරදි හරිද දැන් දරුවට දැන් අද අදම සම්බන්ධ වෙච්ච දුවා දරුවෝ දැන් ලියන්නේ නැහනේ දෙමාපියන් තමයි ලියන්නේ ඉතින් මෙන්න මේක දරුවගෙන් අහන ශිෂ්‍යයා ලියන්නේ කොහොමද කියලා මේ ලියපු විදිය වැරදි හරිද අනිවාර්යයෙන්ම මේවා අපි දරුවන්ට වරදිනවා ඉතින් අන්න ඒවා හොඳට ඔළුවට දාගන්න ඕන විභාගයකට කලින් හරිනේ ඊළඟ වචනය මානවී ශිෂ්‍යයාව මණ්ඩලියාග මානවී ශිෂ්‍යයාව ඒකත් වැරදි ඒකත් බෑවේ අපේ දරුවන්ගේ මව්බස දැනුම කොච්චර තියෙනවද මට්ටමක තියෙනවද කියලා නිරීක්ෂණය කරන්න. ඉතින් මේක ඔබට බාරයි බලමු අපි ඊළඟ කොටස. බලන්න අද කතා කරන පළවෙනි වචනය තමයි පුතේ අර ඉතුරු පාඩමට කන්ටිනියු වෙලා යන්න ඕන. හරිද? පස්වෙනි වචනය ලියාගන්න නන්බන්. හරි අවබෝධයෙන් ලියාගන්න පස්වෙනි වචනය නන්බන්. නන්බන් පස්සෙනි වචනය නන්බන් යහලුවා කලබලයක් නැහැ ලස්සනට ලියන්න ඕන රූල පෙරෙන්න මං ගිය සතියේ කිව්වා අකුරු හදා ගන්න ඕන ළමයි ඉන්නවා ඒ අකුරු හදා ගන්න ඕන ළමයි ටික හොඳට හදා ගන්න විදියක් කිව්වා අකුරු ටික ඒ වගේම කියවන්න දුර්වලතා තියෙන දරුවන්ගේ ඒ ටික හදාගන්නේ කොහොමද කියලා කිව්වා ඉතින් මේ හැම දෙයක්ම හොඳට ඔළුවට දාලා මතක තියාගන්න දෙමාපියන්ට කිව්වේ අපිට මේ දරුවන්ගේ අඩුපාඩු හදාගෙන හොඳ ගමනක් යන්න ඕන ඉතින් ඒ ගමන යන්න මට ඔයාලගේ සහයෝගය අවශ්‍යයි. හේතුව අපි මෙතන ඔන්ලයින් කරනවානේ. ඉතින් ඒක නිසා දරුවගේ අනුපාඩු සියල්ලක්ම මෙතන 100ට 100ක්ම අපිට නිරීක්ෂණය කරන්න අමාරුයි. ඒක ඔබ දන්නවා. ඉතින් හරි අවබෝධයෙන් වැඩ කරමු අපි. පස්වෙනි වචනය පුතේ නන්බන් යහලුවා. හොඳට හොඳට. නන්බන් යහලුවා. නන්බන් යහලුවා නන්බන් යහලුවා හරි දැන් රූප කවුරුවත් අඳින්න එපා ළමයි රූප කවුරුවත් අඳින්න එපා කියනකට එහා වැඩ කරන්න යන්න එපා හරි අහන්නකෝ නන්බන් කියන්නේ කවුද යහලුවා ඔය නන්බන් ලියද්දී ඇලි අලියනකෝ ලියන්නකෝ ලියන්නකෝ ලියන් ලියන් සගල් ලියන් සගල් ලියන් සල්ලි ප්‍රශ්නයක්ද අහන්න බලන්න තග්ගාලා ඕ මේ ඉස්සලා ඔකියන් කිව්වනේ දර දෙමළ අසාලි වීමක් දෙනවා කියලා ඔව් මේ ඒක දෙමළ අකුරෙන්ද ලියන්නේ නෑ 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 ඔයාලා දැන් ලියන සාමාන්‍ය මට්ටමේ ලියුවම ඇති ඒ කියන්නේ දැන් අපි ලියලා තියෙන නන්බන් එහෙම ලියුවම ඇති يعني සිංහලෙන් දෙමළ අකුරු තාම උගන්නලා නෑනේ පුතේ හා සර් අද පන්ති දාක්කට මිනුතිල පන්තිද ආ හරි හරි ලියන ටග් ගාලා නන්බන් යහලුවා හරි සදිෂ්ක තිලාර සදිෂ්ක සර් අද පන්තිට සම්බන්ධුනේ ඔව් සර් ආ හරි සදිෂ්ක මට කියන්න අලියාගත්ත නේද වචනේ සදිෂ්ක ආ ආ සදිෂ්ක කියන්න බලන්න ඔය නන්බන් ලියද්දී ඇවිල්ලා තියෙන්නේ මොන ණයන්නද සදිෂ්ක මූර්ජජ ණයන්නේ මූර්තජ ණයන්න ඒ වගේම තව ණයන්නක් තියෙනව නේද මොකක්ද ඒ ණයන්න දන්තජ ණයන්නේ දන්තද ණයන්න අපි ඔය ණයන දෙක මාරු කරලා ලිව්වොත් හරිද වැරදි ආ වැරදි
විභාගයටම මාරු කරලා ලිව්වොත් අපිට ලකුණු හම්බෙයිද? නෑ. ලකුණු හම්බෙන්නේ නෑ. එහෙනම් අපි හරියටම ලියන්න ඕන නේද? ආ. හොඳයි. උංගල් පාඩශාලෙන් පෙර වෙන සදිස්ක? බර්ෂාන්ත ජෝසප් තේසිය පාඩශාලේ. ආ. උංගල් ඌරේ දු? එනේ දු ඌර බදුල්ලේ. ආ බදුල්ල. හොඳයි. හරි. වෙබ්සයිට් එකේ වීඩියෝ ටික අප්ලෝඩ් කරලා තියෙනවා පසුගිය පාඩම් ගැන ඒ ටිකත් බලලා හොඳට වැඩ ටික කරගන්න. හොඳද? හරි. හා සර්. සර් මයික් එක ඔෆ්. හරි බලන්නකෝ දැන් ඔයාලට ඇහුණා නේද? මූර්තජ නයනු දන්තද නයනු ඒවා මාරු කරලා ලියුවොත් විභාගෙට ලකුණු හම්බෙන්නේ නැහැ. හරිනේ? ඒක නිසා නයන්න ලියන්න ඕන නයන්න තියෙන තැන. මූර්තජ නයන්න තියෙන තැන මූර්තද නයන්න ලියන්න ඕන. දන්තද ලයන්න තියෙන තැන දන්තද ලයන්න ලියන්න ඕන. ඊළඟට මේ හැම දෙයක්ම උදේ විභාගෙදි චෙක් කරනවා. ඔබ දන්නවනේ ඉතින් ශිෂ්‍යත් විභාගය කියලා ගන්න ලේසි නෑ. ලකුණු අනිවාර්යෙන් හොඳ ලකුණකට යන්න ඕන අපි. ඉතින් ඒක නිසා අපි ඒකට පොඩ්ඩක් මහන්සි වෙමු. පොඩ්ඩක් මහන්සි වෙමු. පොඩ්ඩයි මහන්සි වෙලා තින්නේ අපිට. හරි. පස්වෙනි වචනේ නන්බන් යහලුවා. දැන් අර වගේමයි බලන්න සර්ඳපු චිත්‍රය කොච්චර ලස්සනද බලන්නකෝ. බලන්නකෝ. ටග් ගාලා ඔයාලගේ හොඳම යාළුවා අඳින්න බලන්න ටග් ගාලා. හොඳම යාළුවා ටග් ගාලා අඳින්න බලන්න. මොකෝ ඉසුරි? සීතලද? ආ? සීතලද? ඔව් සර්. උංගල් ඌරේ දු? ඉසුරි උංගල් ඌරේ දු? ගම 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 කොහෙද ගම? එනද ඌර රත්නපුර ගාන කුඹුර. ආ රත්නපුර රත්නපුරට සීතල නෑනේ. පොයිසොල්ලා වෙන්දා. හරි 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 ලියා හරි ඉක්මනට අඳින්න. බොරුත් කියනවා. සීතල නෑනේ රත්නපුරට. මෙතන ඉන්නවද නුවර එළිය ඊළඟට දියතලාව ඒ වගේ ළමයි නෑ නේද නුවර එළිය ළමයි නෑ නේද නෑ නේ නෑ ඒකනේ ආ දීෂණා දීෂණා සර් ගල් ඌරේ දු කතා කර කතා කර රතුවට ප්‍රශ්නේ නේ කතා කර එන දූර් බදුල්ලේ එන දූර් බදුල්ලේ බදුල්ල සීතලයිද ඕ බොරු කියන්න එපා සීතල නෑ බදුල්ල කොයිසොල්ල වෙන්දාම් සීතලයිද හරි 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 සර් නිකන් නේද හොඳයි හොඳයි ලියන්න 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 හරි දීෂණ හොඳයි පදිෂ්ක සීතලයිද මහ බදුල්ල कथा करे අඩලේ සර් දූල පුතාලත් මාරු කරනවා ආ ආ අයියාගේ නමද ආ හොඳයි එසඹි වැඩ කරා දෙසඹි ආ එසඹි නිවද කො කතා කරන්නේ ඔව් සර් වැඩක් කරාද ඔව් සර් ඔව් සර් පෙන්වන්න බලන්න සරට එහෙනම් පෙන්වන්න බලන්න සරට සර් ඊයේ සතිය ආවේ නැහැ ආ ඊයේ සතිය ආවේ නැත්නම් මේ දැන් කතා කරන්නේ අද පාඩම ඉක්මනට ලියාගන්න වචනේ ඉක්මනට ලියාගන්න ඉක්මනට ලියලා ලස්සන රූපයක් අඳින්න ඉක්මන් කරමු හා සර් හරි මං කරමු අපි ලස්සන වැඩ කරන්න ලස්සන
स्वादेशी ओसे बिस्किट का कदर थोड़ा ना कम दे स्वादेशी बैठा कर रहा हूँ नहीं दे पारंग कल नहीं दिन में ओसे अरे पारंग कराने ना कम दे अरे ये मैं तग्गा लिया ना कौन इतना है मंगर හරි හරිද මං කැමතියි ඇත්තටම දැන් අපි ඉස්කෝලේ වැඩ කරන්න ලොකු කට්ටියක් වෙනවා නියමයි අසලියා හොඳයි අනේ අසලියා බලන්නකෝ එදා වගේමයි අදත් පුංචියට ඇඳලා තියෙන්නේ තනි කරලා කුරුමිටි අඬු වගේ මං එදත් කිව්වා අදත් කියනවා ලෝභ වෙන්න එපා නේ ලෝභ වෙන්න එපා වැඩ කරද්දී හොඳයි නමුත් හොඳයි හොඳයි ආදිත්‍ය නියමයි හොඳයි සඳි වැඩ කරන්න ඕන ගිය සතියේ සම්බන්ධුන් නැහැ කියලා නිකන් ඉන්න බෑ හොඳද මුටි දෙන්නේ මේ තියෙන්නේ මේ බලන්න මේ තියෙන්නේ අපේ ඔයාලගේ වයස කට්ටි මුටි ගනේ මේ මේ බලන්නකෝ මේ මේකෙන් තමයි ඔයාලගේ කට්ටි ආයෙ ගහන්නේ මේ බලන්න ඕරි දෙන්නේ නැහැ මේ මීට ගහන්නේ අපි ෆිසික ක්ලාස් වලදී ඉතින් මේ කරන් ඉද්දි ළමයි බයට වැඩ කරනවා ඉතින් ඔයාලත් දැන් වැඩ කරන්න ඕන සර් සර නැහැ හොඳයි සවිනු නියමයි සවිනු දීෂණා හොඳයි දීෂණා නියමයි ලස්සනට පාඩ කර ලස්සනට ඇඳලා දෙනවා පාඩක් කරන්න ඉක්මනට හොඳයි සවිෂ්ක හොඳයි දීෂණා පාඩක් කරමු අපි ඉක්මනට පාඩක් කරමු ඉක්මනට හොඳයි පාඩක් කරමු අපි නියමයි හොඳයි කේශානා නියමයි යසෙන් හොඳයි යසෙන් යමුලි උංගල සුහ මෙප්පඩි යමුලි උංගල සුහ මෙප්පඩි පඩි සුහම් එප්පඩි සුහම් පඩි සුහම් නෙවෙයි නල්ල සුහම් ඔක කියන් 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 නල්ල සුහම් නල්ල සුහම් නාන් නල්ල සුහම් මම හොඳ සුහෙන් කියන්නකෝ අනිත් අය පුරුදු වෙන්නේ එහෙම කියන්න කො ඉක්මනට කතා කරන්න බය වෙන්න එපා ආ හරි හරි කවන්නේ නැහැ කවන්නේ කවන්නේ ආ මේ අහන්නකෝ මේ සර් මෙතන මේ පින්තූරේ දාලා තියෙන මේ 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 ගැහණු යාළුවෙක් නෙමෙයි අයියෝ මේ අය ස්පීලිංග ප්‍රොසෙඩින්ගත් මාරු කරනවා සමහර අය ඇඳලා තින්නේ මේ ගැහණු යාළුවෙක් ගැහණු යාළුවෝ මෙතෙන් ඇඳලා හරියන්නේ නැහැ ඉසුරි ඉසුරි හොඳයි මිතුනි හොඳයි හොඳයි දෙනේ අසලියා හරි सूरी हरिदास හොඳයි හරි අසිනු බිනුක හොඳයි පුතේ බිනුක ඔදම්සත් නේද කො රූපයෙන්ද නැද්ද බිනුක බිනුක රූපයෙන්ද නැද්ද ඇන්දස වෙනමක පොඩ්ඩක් හොඳයි බිනුක නියමයි බිනුක ඉක්මනට වෙනන රූපේ ආ පාට කරන්න ඕන බිනුක ආස वचने ඒ වචනය කතා කරලා ඔයාලට දෙනවා පුංචි ක්‍රියාකාරකම. ඉතින් ඒකට වචන ටික පාඩම් වෙන්න ඕන. ඉක්මන් කරමු අපි. සදිසි ලියුවද? සදිසි. ලියන්න ලියන්න ලියන්න.
ඔව් පෙන්වන්න මට මේ 2 ඉස්ස තුන් දෙනා ඉක්මනට පෙන්වන්න 2 ඉස්ස තුන් දෙනා රූප ටික පෙන්වන්න උඩක් ගාලා හරි හොඳයි එක්කෙනෙක්ගේ හරි අනිත් කෙනා තා පොත උස්සන්නක පොඩ්ඩක් පුතේ 2 ඉස්ස තුන් දෙනා ආ හොඳයි පාඩ කරන්න ඕන ආ පාඩ කරලා නේ හරි හොඳයි හොඳයි පෙන්වන්න යොමුලි ඉක්මනට හොඳයි යොමුලි නිමයි හරි දීෂණා ලස්සනයි හොඳයි දීෂණා ආ දැන් ලියන්න පිටුව පිරෙන්න सावीनू, उंगल पाठशाले में पैर ने सावीनू? पासला मुकद्दे? ने बापा हो मागम महाविद्यालय। हो मागम नहीं दहारे, हरि बुद्धे हरि। बुद्धे। हरि हरि लिया 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 लिया। पितूआ पेरेंट लिया नॉन है लामाई। විමෝධ්‍යා විමෝධ්‍යා කතා කර කර ඉන්න බෑ විමෝධ්‍යා ලියන්න ඕන හරිද කතා කර කර ඉන්න බෑ ලියන්න ඕන සර්ට මෙතන පේනවා කතා කර කර ඉන්න බෑ ලියන්න ඕන hina වෙන්න නේද නියුවේ ලියන්න ඉක්මනට හොඳයි දෙනෙත් නියමයි හොඳයි නිතුමි ඔය වචන ටික හොඳට තම හොඳයි ഘോഷිත නියමයි ලස්සනයි සර් ඇඳපු එක වගේම ඇඳලා දෙනවා නියමයි ഘോഷිත හොඳයි අනුදී හොඳයි මිනුක හොඳයි පාඩ කරලා දෙනවා නියමයි හරි දැන් දෙමාපියන්ට සර් පුංචි වැඩක් කියනවා දැන් දෙමාපියන් සියලු දෙනාම දැන් අද ඔය කතා කරපු වචන ටික සහ මීට කලින් කතා කරපු වචන ටික හොඳට දරුවට පාඩම් කරවන්න හේතුව තමයි उबे दरुवट विभाग वेदगत्मी उबे दरुवट तव मस दिखकी उलावट दिमलवादरणी दिमापियां सत्य उगंडने वचन उदरवा පන්ති 1000කට ගියත් වැඩන්නේ දරුව වැඩ කරන්නේ නැත්තම් යන පන්ති. ඉතින් ඒවා අපි අඩුපාඩු හදාගමු. අඩුපාඩු හදාගෙන අපි හොඳ වැඩක් කරමු. හරිද? හොඳයි දසුන් නියමයි. මිතුනි. මිතුනි. උංගල් සුහම් මෙප්පඩි. ආයිසා. උංගල් සුහම් මෙප්පඩි. නල්ල සුහම්. නල්ල සුහම්. भाई හොඳයි ඒෂාන් විශ්වජිත් උගල් සුහම් එක්පඩි ඒෂාන් ඕ කතා කරන්න ඕන දෙමලෙන් කතා කරන්න ඕන ආ ඒෂාන් ඕකෝ උගල් සුහම් එක්පඩි නල්ල සුහම් නල්ල සුහම් උගල් ඌරේතු කිරිපිටිය ඕ නෙවේ යාම් उंगल पाठशाले इन पेर ओ माइक ऑफ कर गत्ता अय्यो माइक ऑफ करन बे प्रश्न हाती माइक ऑफ करन बे होंदाई सतीश के नियमाई होंदाई सतीश के लियनी वराय पेन्नन को सेट पिटुवक पिरेन्न लियन्न ओन लमाई यसिदु लियनी वरदे लियन 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 रित्मी मालिंसा
रूपे अंदा दर इतनी रूपे अंदा दर को माइक कौन कराने माइक के कौन कराने आई सर आई सर नहीं रूपे अंदा दर आओ सर किन्नन बालक सर इधर हाँ ये माइक कितना फिर ना लिखा दे लिखे ना तो सर यान नोना उन्हें दे उधर याद ही त्यान ये माइक आदित्य उगड़ियों में पड़ी नाला सुहम नाला सुहम निकाल किया निपाने नान नाला सुहम किया ने यं 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 नान नाला सुहम भाई ये दारुआन तो प्रश्न हाँ ने वैराग दी ला दारुआन की स्पोकन पता है दानों निशा हर बे स्पोकन पता है दूर पास से अपने बारे में देखने ओन कहने के कतार करने को लोग नहीं तो මොයි පුංචි වචනේ නෝවා ඔයාට පිළිතුරු දෙන විදිය සර් මෙතන කියලා දෙනවා ඒකට අදාළව පිළිතුරු දෙමු ආදිත්‍ය උංගල් පාඩශාලයෙන් පෙර එන්න නාමෘත්‍යදාය මහවිද්‍යාල අයියෝ නිකන් කියන්න එපා එනදු පාඩශාලයි පෙර හොඳයි අසෙන් කියන්න එනදු පාඩශාලයේ නාමෘත්‍යදාය මහවිද්‍යාල බයි ඊළඟට සර්ට කියන්න බලන්න ආදිත්‍ය උංගල් ඌරෙදු එනදුර් කිරිපිටිය කිරිපිටියේ කේශාන් යාළුවද මල්ලි මල්ලි ආහරි හරි 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 පුතේ හරි වැඩ කරමු වැඩ කරමු හොඳයි මේ අහන්නකෝ දෙමළෙන් උත්තර දෙන්න සිංහලෙන් උත්තර දෙන්න එපා හරිද දෙමළෙන් උත්තර දෙන්න හොඳයි එසදි නියමයි ऐसा नहीं टक्का लिया ना रूल आ पिटवा पेरे ने टक्का लिया ने ऐसा नहीं अब यहाँ मुझे देनेत गे देनेत उंगल शुभ में पड़ी देनेत वो कता करा मैं उंगल शुभ में पड़ी कता करा मैं लंचरे ने पाया कता करा ओहो लंचे निपा अरे अरे कमाने समाहराय अयो एम्बर है ना एम्बर इल्ला एज्जा वे मिनुकर पेंसिल सापिड़ा वेंडाम पेंसिल सापिड़ा वेंडाम मोगल बड़ी किन्दे पसियाले उठते नहीं लगा हाँ मिनुकर අර අපේ සාදිසි වගේ හොරාට බිස්කට් එකක් කෑවා නම් හරි. හරි. ඉක්මනට ලියන්න ඉක්මනට ලියන්න. ආ හොඳයි සඳී. ලියලා ඉවරද ළමයි? පිටුවක් පිරෙන ලියුවද? මට ඔක්කොමලා ස්ක්‍රීන් එකට අල්ලන්න පිටුව පිරෙපු පිටුවක් පිරෙන ලියුප එකට අග්ගාල ස්ක්‍රීන් එකට අල්ලන්න. ආ තාම ලියනවා නේද? ලියන්න ලියන්න ලියන්න. ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් නැහැ. හරි පොඩ්ඩක් ඉන්න කවුරුත් ස්ක්‍රීන් අල්ලන්න එපා. පොඩ්ඩක් ඉන්න පුතේ. පොඩ්ඩක් ඉන්න අනිත් අයත් ලියනකන් ඉමු. අපි ඔක්කොම හදා ගන්න ඕනනේ තාම පළවෙනි දවස් ටිකනේ සමහර අය පැන්සල කනවා අයියෝ බඩකින් ඉන්නේ ඔය දෙමාපියන්ට කියන්නේ අඳුම ගන්න බිස්කට් එකක් හරි දරුවන්ට දීලා වන්දියට යන්න නැත්තම් පැන්සල කාලි ඉවර කරයි පන්ති ඉවර වෙද්දි බඩกินනද හරි කේෂාන් හරි හරි දැන් සියලු දෙනාම පිටුවක් පිරෙන්න ඒ වචනය ලියපු එක ස්ක්‍රීන් එකට අල්ලන්න සර් බලාගෙන යනවා වේගෙන් ඉක්මනට ඉක්මනට හොඳයි රිද්මි කොයි ඉක්මනට අල්ලන්න ඉක්මනට හොඳයි කේෂාන් හොඳයි ආදිත්‍ය නියමයි හොඳයි යසෙන් හොඳයි යසින් යසින් අකුරු ටිකක් හොඳයි දැන් හොඳයි හොඳයි යමුලි කොයි ඉක්මනට පෙන්නන්න අනිත් අයියා දෙන්නට අග්ගාලා පෙන්නන්න රුයිස තුන් දෙනා ඉක්මනට පෙන්නන්න පොත් තුන හරි වශික හරි වසිත හරි
යොමුලි කොන නංගි පෙන්න ඉක්මනට යොමුලි තාතා මෙහාට තාම මෙහාට ගන්න තාම මෙහාට ගන්න පේන්නේ නැහැ පේන්නේ නැහැ අයියෝ පොත පොඩ්ඩක් හරියට පෙන්වන්න මේ යන්නේ 66 වෙනි අවුරුද්ද හරිද අවුරුදු 66ක් වෙනවා ඉතින් ඒක නිසා පොඩක් ඇස් පේනවා එහෙම පොඩක් දුර්වලයි වයසයිනේ ඉතින් ඒක නිසා පොත පෙන්වන්න හරියට හොඳයි පුතේ හරි යොමුලි පරිසදිෂ්ඨ ඔස්සෙනුත් මින්තක පොත පෙන්වන්න ඉසෙඳි පොත පෙන්වන්න හරි බිනුක හරි ටිනුක කොස අත්සරණි පොත පෙන්වන්න ඉක්මනට විමෝද්‍යා පොත පෙන්වන්න සත්සරණි පොත පෙන්වන්න දැන්ද පන්තිර සම්බන්ධුනේ සත්සරණි දැන්ද පන්තිර සම්බන්ධුනේ අවසේ ආ මොකද පොඩ්ඩක් නිින්ද ගියාද ආසත්සරණි අයියට පන්ති තිබ්බද අයියෝ කඩවලේ අයියට පන්ති තිබ්බද හරි හරි ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් නැහැ තග්ගාල ලියාගන්න මේ වචනේ අපි මේ වචනේ විතරයි තාම කතා කරේ තග්ගාල ලියාගන්නකෝ ඉක්මන් කරා හරි මේ නිමුදයි මං හිතේ සත්සරණිට නිින්ද ගිහිල්ලා කියලා හරි මේ බිනුක පැන්සල ගන්න එපා බිනුක ඒක නරක පුරුද්දක් හරි ഘോഷිත හරි සවින් හොඳයි හරි දෙනේ හොඳයි පුතේ යසින්දු හොඳයි හොඳයි යසින්දු හරි එසෙන්දි හොඳයි දසුන් පොත පෙන්වන්න තෙනුත් පොත පෙන්වන්න හරි දසුන් ආ හොඳයි විමෝද්‍ය අයියෝ එයාත් ඇඳලා තියෙන්නේ ගැහැණු යාළුවෙක් ගැහැණු යාළුවෝ වැරදි එන්න ඕන පිරිමි යාළුවෙක් හරිද පිරිමි යාළුවෙක් තමයි ඉන්න ඕන නන්බන් යහලුවා හරිද පිරිමි යාළුවෙක් එන්න ඕන එක පොඩ්ඩක් හදාගන්න පුතේ හොඳයි හොඳයි දීෂණ දීෂණානේ හරි දීෂණා හරි හොඳයි දැන් සියලු දෙනාම ස්ක්‍රීන් එක හොඳට බලා ගන්න දැන් පුතේ අපි ගිය සතියේ ඉඳන් කතා කරා ඔබේ පාසලේ ඉන්න අය ගැන ඔයාලගේ ඉස්කෝලේ ඉන්න අය ගැන තමයි අපි මුලින්ම කතා කරපු පාඩම හතර වසරේ. ඉතින් මේ හතර වසරේ පාඩම තුල අපි ගිය සතියේ කතා කරා වචන ටිකක් අද කතා කරා පළවෙනි වචනය නන්බන් යහලුවා ස්ත්‍රීලිංග පුරුෂ ලිංග නම් මාරු කරන්න එපා විභාගයේ ගිහිල්ලා නන්බන් කියන එකට මිතුරිය නැත්නම් යෙහෙලිය කියලා ලිව්වොත් වැරදි. හරිද? ඒක නිසා ස්ත්‍රීලිංග පුරුෂ ලිංග මාරු කරන්නේ නැතුව පොඩ්ඩක් හොඳට ලියන්න බලන්න. හරිනේ? හරි. 6 වෙනි වචනය බලන්න මගේ පුතේ. 6 වෙනි වචනය නන්දි ජෙහෙලිය. තම්බි නෙවෙයි නන්දි. නන්දි ජෙහෙලිය. ලියන්න 6 වෙනි වචනය නන්දි ජෙහෙලිය. ඔන්න ඔතෙන් නම් ඉන්න ඕන ගැහැණු යාළුවෙක්. ඔතෙන්ට පිරිමි යාළුවෙක්ව කරදි. ස්ත්‍රීලිංග පුරුෂලිංග මාරු කරන්න එපා ළමයි. හරිද? හොඳයි කවිෂය හොඳයි අනිත් වචනයත් ලියන්නක් ගාලා හයවෙනි වචනය නන් වි ජෙහෙලිය එහෙම්ම පාඩම් කරගන්න වචන ටික පුතේ ඒ විදියටම පාඩම් කරගන්න ඒ විදියටම ලියාගන්න 6 වෙනි වචනය නන්බි යෙහෙලිය 6 වෙනි වචනය නන්බි යෙහෙලිය
ලියන්න ලියන්න ඉක්මනට නන්දි යෙහෙලිය කෙහෙලිය නෙවෙයි පුතේ යෙහෙලිය ලියන්න ලියන්න ඉක්මනට Nambi, Jehelia, Tambine, Nambi, Jehelia. On that, yes, a minimum. Egalieli, Venevela, Rupet and did not a last senator. Are there? Rupet last senator Mandela, Pitua, Pirinal, young man, Nambi, Jehelia, Nambi, Jehelia. Equipment. The third agar. After who were under the Palamida was in the man. Yasindu ungal ur edu Yasindu Yasindu ungal ur enna hari hari kamanne kamanne liyanna kohena lecture da paya ganna Yasindu Ungal ure do? Mukadda. Ungal. Mukadda sir. Ungal ure do? Oi, gama gama. Enna do ur? Kiyanna? Enna do ur dekinda? Haa, dehi vala. Hari pute hari. Hari isuri hondai. Pitua pinnali yana tag gala tag gala pitua pinnali yana kalabalayak ne lassanata liyawenna ona niyamai den hondai හොඳයි එසෙන්දි පාඩ කරන්නේ සෙමික්මන්ට Lian lian depend lian. Sat sari lian apa deh? Lian apa ni deh? Oh lian apa deh? Katakan katakan. Lian lian berai sir. Ah, rupi tanda deh. Oh sir. Rupi tanda deh.
ඔව් සර් පාටක් කරාද ඔව් සර් පාටක් කරාද බොරු කියන්න එපා පොසිෂන් වල වෙන්න අම්මා පය යනවා හරිද හරි හරි කවන්නේ කවන්නේ ලිය පිටුවක් වෙන්න ලියන්න ඕනේ නැන්වි එහෙලිය ඉක්මන් කරන්න සත්සරණී උංගල් ඌර් රේදු ने हर कमान ने कमान ने हम बैठ बैठ कराना ठीक कराना को इसमें भी लिया ना वाली ये दे सर ओह लिया ना वाली ये ओह सर यस बैठ 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 लिया හොඳයි සදිෂ්ක දැන් ටක් ගාලා පිටුවක් පිටින් ලියන්න ආ නියමයි ආදිත්‍ය හොඳයි හොඳයි තිනුක හොඳයි බිනුක තිනුක බිනුක නෑදෑයෝද රිලේටිව්ස් ලාද ආ බිනුක තිනුක නෑ නේ හරි බිනුක හොඳයි तीनों का उगल लूट रहे तू इन्हें तो ऊँ तीसरा महाराम है तीसरा महाराम है हाँ खतरा कहाँ पे तेरे इधर हाँ इन्हें ना सर अच्छा लगा ही सर माँ कौन दूरे दाना दे मात्रे दाना दाना वा सर मात्रे वा तीसरा महाराम तो खतरे का माप मिला होगा इन्नांग तीनों कलाई के तरह हाँ दे कहाँ नेट इसमें हरा में इसा वेल इसा ये नंगे तो ये एक ने ये व्यवहार ये मुझे केवल नक्काशी नहीं थे हाँ तो इते हाँ टाउन में क्या मदर टाउन में क्या नहीं में टाउन में क्या हरी 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 सर इन्नांग दावा से का खतरे का माप मिला ඔලයක දරා තයිලා යන්නේ හා සර් හරි 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 හොඳයි එතකොට අපි බිනුක කොහෙද බිනුක කොහොම අපි බිනුක හොඳයි සරිස් කො හොඳයි හරි අශේන් පිටුවක් වෙන ලියන්නේ අශේන් හොඳයි කේෂාන් බිනුක උග ලූරේ දු ආ බිනුක අම්පාරේ බිනුක රිස්ස මහරාය මම හිතුවා ඔයාලා මේ නෑ බෑ කියලා හරි පුතේ හරි හොඳයි දෙන්නේ අප්පා කෙනෙක් ඉන්නවා මාතර එහෙමද මාතර කොහෙද ආ තනක් නම් හරියටම දන්නේ නෑ අයියෝ කඩවලේ තනක් දන්නේ නැද්ද එහෙනම් ඉතින් කොහෙද කියලා කියන්න දන්නේ නෑ හරි පුතේ හරි හොඳයි සවිනු නියමයි දෙනෙත් හරි හොඳයි රූපේ ඇන්දද හොඳයි නිතුනි නියමයි හොඳයි දෙනෙත් අනුදී රූපේ ඇන්දද අනුදී ලියන් 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 අනුදී ආ ලියලා නේද දින්න හොඳයි හොඳයි පුතේ හොඳයි අනුදී
හොඳයි රිද්මි. හොඳයි රිද්මි. නියමයි. හරි. හරි. තංගාල බැනන්ට 23 දෙනා. ඉක්මනට යමුලි හරි. හරි වසිත. වසික බැනන්න ඉක්මනට. හරි. හොඳයි. ආ හොඳයි. තුන්දෙනා රීනේම් කරන් ඉන්න ඉන්න විදිය තමයි නේ. එතකොට පුළුවන් සර් නම්බර ගන්න. හරි යමුලි. හරි. අපි කතා කරමු වසිතත් එක්ක. වසිත. වසිත. ඕ මයික් එක ඔන් කරන්න තක් ගාලා. වසිත. ඕ ඕ ඉක්මනට. ගැටි. වසිතද වසිතද දන්නේ. ඇයි සර් කියලා. සර් කියලා. ඇයි සර් කියලා. වසිත වසිත. ඔය ඇයි සර්? ආ වසිත කියන්න බලන්න නන්විලියද්දි අවිල්ලා තියන්නේ මොන නයන්නද වසිත මූර්තද අනේ නංගි අනිත් අයියද මල්ලිරු බව කරන්න එපා හරිද බව කරන්න එපා සර් ඇහෙනවා කියනවා හරිනේ හරි කියන්න බලන්න මොන නයන්නද අවිල්ලා දීනි පුතේ වසිත කොකෝ කියන්න කියන්න දාන්තදන දන්තදන වැරදි දන්තදන නෙමෙයි තියන්නේ මූර්තජන හරිද කොප්පටි අහන්නේ අර අන්නේ කන්නේ මේ මෙන්න මේ අන්නේ ගහන්නේ මූර්තදයි දන්තදයි පටලව ගන්න එපා හරිද මූර්තද මූර්තජ එතකොට මේ මෙතෙන්ට අවිල්ල දින ලයන්න මොකද්ද ඒක කියන්නේ වශික්ක කයන්න කයන්න වශික්ක වශික කියන්න බලන්න මූර්තදල අම්මට කියන්න නෙවෙයි සර්ට කියන්න මොකද දීන්නේ මූර්තදල මූර්තජන හරි අපි අහමුකෝ නංගි කිනුත් වචනය හරි මම කියන්න බලන්න යොමුලි යොමුලි කියන්න බලන්න මේ යහළුවාලියද්දී ඇවිල්ලා තියෙන්නේ මොන ලයන්නද යොමුලි ආ ආ ආ ඒ පැත්ත හැරෙන්න බෑ සර් දිහා බලන්න ඕන කියන්න කො කො කියන්න මොන ලයන්න තියෙන්නේ කතා කරන්න වැජ්ජ වෙන්න එපා අයියෝ කො 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 ඉක්මන 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 දන්නේ නැහැ සර්. දන්නේ නැහැ. හරි. හොඳයි. ප්‍රශ්නයක් නැහැ. මම ටුවින්ස්ලා තුන්දෙනාගේ අම්මට ලබන සතියෙදි වැඩක් දෙනවා කරන්න. හරිද? මූර්තද ලයන්න, දන්තද ලයන්න, මූර්තද නයන්න, මූර්තජ ලයන්න තියෙන, ඒ කියන්නේ අකුරු හතරෙන් තියෙන වචන දරුව තුන්දෙනාටම පෙන්වන්න. තමන් අතින් ලියලා පෙන්නන්න. මේක ප්‍රශ්නයක් නෑ. ඊළඟට ඒ අකුරු හතර දැක්කට පස්සේ ඒ මූර්තද නයන්නද මේ දන්තද නයන්නද මේ මූර්තද ලයන්නද මේ මූර්තද නයන්නද කියලා පොඩ්ඩක් ඒ දරුවන්ට පොඩ්ඩක් පාඩම් කරගන්න උදව්වක් දෙන්න. පැහැදිලිද අම්මට? ඔව් සර්. හරි. පොඩ්ඩක් ඒක මේව කරගන්න හොඳයි. හදා ගන්න පුළුවන් තුන්දෙනා. මට හිනයි මේ මගේ පැත්ත දිහා බලන්නේ. අම්මගේ පැත්ත දිහා බලලා කියන්නේ. හරි හරි අනිවාර්යෙන් ලබන සතියෙදී වැඩේ වෙලා තියෙන්න ඕන හරි සර් ප්‍රතිඵලයක් හදාගන්නනේ අපි ඔක්කොම වැඩ ටික කරන්නේ ඉතින් ඒකෙන් ඔයාලගෙත් වෙන්න ඕනේ යුතුයකමක් තියෙනවා මම අඩුපාඩු දෙක තියෙනවා ඒ ටික හදාගන්න හින්දේ මම අපේට වගේම තමයි වැඩ ටික කරගමු හොඳයි අනිවාර්යෙන් පාඩම් තියෙන්න ඕන 23 දෙනා හරිද හරි හරි සර් හරි පාඩ වැඩ කරනවා වගේ මේවත් තියෙන්න ඕන හේතුව තමයි දැන් මූර්ත ලයන්න මූර්ත නයන්න වැරදුනොත් ඔක්කොම ඉවරයි රචනාවක් කියම කොච්චර පිටු ගණන් ලිව්වත් වැඩන්නේ නයනු රයනු ලයනු වැරදිනා ශිෂ්‍යත් විභාගයේදී තරඟකාරී විභාගයක් නිසා හොඳට වැඩ කරා. හොඳයි දීෂණ, දීෂණා හොඳයි පුතේ. ඊළඟට ලියන් 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 අනිත් ඇලියන් ටක් ගාලා. මට සත්සරණි පොත පෙන්නුවෙම නෑ. සත්සරණි පොත පෙන්නන්න. මට අකුරු බලන්න ඕන පොඩ්ඩක්. හොඳයි මොද්දයා. පෙන්නන 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 ලිව නැතුනට කමක් නැහැ පෙන්නන්නකෝ හරි පාඩ කරා නැතුනට ප්‍රශ්නෙකුත් නැහැ පෙන්නන තව ටිකක් මට අකුරු බලන්න ඕන උදේ සත්සරණි අකුරු පොඩ්ඩක් බලන්න තව ස්ක්‍රීන් එකට ලං කරන්න
තා පොත පොඩක් මෙහාට ගන්න මේ පැත්තට මේ පැත්තට ගන්න මෙහාට 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 ආ අන්න හරි අන්න හරි අන්න හරි අන්න හොඳයි හරි පුතේ හරි හරි සත්සර හොඳයි රූපත් ඇඳලා පාඩ කරන්න ඕන හොකද හරිනේ හරි විමෝදය හොඳයි පුතේ ලස්සන ඇඳලා දිනවා රූප නියමයි හරි දසුන් හොඳයි හරි අසින්දු හරි අසලියා හරි යසෙන් නියමයි යසෙන් හරි නිතුනි නියමයි ഘോഷිත ලස්සනයි රූපන් දින පුළුවන් ලස්සනට ഘോഷිත නියමයි හොඳයි සඳි නියමයි මං කැමති අනිත් අයත් කැමර ඔන් කරනවා නේ අස්තබ්දේසි සෙනදි තරුෂි මනීෂා අනෝමා ඉමල්ෂා මං කැමති ඔය හය දෙනා කැමර ඔන් කරනවා නම් හේතුව අනිත් සියලු දෙනාම කැමර ඔන් කරලා තියෙද්දි ඔයාලා විතරක් කැමර ඔෆ් කරලා ඉන්න එපා ඉතින් හොඳයි ഘോഷිත නියමයි හොඳයි හොඳයි හරි හරි පුතේ ඔය අද අපි කතා කරේ මොන ලේසි පාඩමක් අයියෝ හරිම ලේසි හරිම ලේසි පින්තූර ඇඳා පිටු පිරෙන්න ලියුවා ඔය කතා කරලා ඉවර කරේ ඔයාලගේ පළවෙනි පාඩම පළවෙනි පාඩම උනාට පිට ලොකු වැඩක් තියනවා කරන්න හේතුව තාම ටියුට් එක සාකච්ඡා කරේ නෑනේ ඕකේ ටියුට් එක දෙනවා හරි ලබන සතියේ වෙද්දී තරු කාඩ් එකක් තියෙන්න ඕන හරිද දෙමාපියන් පොඩක් අහගන්න ලබන සතියේ වෙද්දී තරු කාඩ් එකක් තියෙන්න ඕන පුංචි තරු දැන් තරු කාඩ් නැත්නම් ඒකත් ගන්න පොඩක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට අස්සල විකල්පයක් කියන්න පරිප්පු වැට දිනව නේද පරිප්පු වැට පරිප්පු වැට පරිප්පු වැට පරිප්පු වැට හරි ගමු දැන් පරිප්පුත් මිලයිනේ ආ පරිප්පුත් මිල නිසා ගන්න පුළුවන් වෙයිද නැහැ පරිප්පු මේ හරි තරු කාඩ් එකක් අනිවාර්යෙන් ලබන සතියේ පන්තියට සම්බන්ධ වෙන්න තියෙන්න ඕන හේතුව තමයි අපේ දරුවන් එක්ක අපි දෙමළ අකුරක් කතා කරනවා ලබන සතියේ දෙමළ අකුරක් ඉතින් දෙමළ අකුරක් කතා කරන නිසා තරු කාඩ් එකක් තියෙන්න ඕන අනිවාර්යෙන්ම මම අනිවාර්යෙන්ම group එකකට message එකක් දාන්නම් අවශ්‍ය දේවල් ටික දැනට පොඩ්ඩක් මතක තියාගන්න තරු කාඩ් එකක් තියෙන්න ඕන නැත්නම් පරිප්පු ඇට තියෙන්න ඕන හරිද තරු කාඩ් එකක් හරි පරිප්පු ඇට හරි ඊළඟට සරුංගලයක පින්තූරයක් තියෙන්න ඕන පැහැදිලිද සියලු දෙනාටම පැහැදිලිද ඒ කියපු දේවල් හරියටම පැහැදිලිද හෑන්ඩ් රේස් එකක් දාන්න පොඩ්ඩක් නැත්නම් ලබන සතිය වැඩ ටික කරද්දී ඔයාලට නම් වැඩ ටික කරගන්න බැරි වෙයි නී වැඩ ඕ නැති වුණොත් හරිද තරු කාඩ් එකක් නැත්නම් පරිප්පු ඇට සරුංගලයක පින්තූරයක් ඊළඟට අසාල වීම ලියන්න කටු වැඩ පොතක් කටු කොලවල හදපු පොතක් ඔය ඊයේ ලබන සතියේ ගේම් එක කියපුවා ඔක්කොම හොඳටම තේරුණායි හෑන්ඩ් රේස් එකක් දාන්න ඉක්මනට පුතේ ඉක්මනට ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න දැන් හෑන්ඩ් රේස් දාන්න දන්නවා පෙර පාසල් දරුවෙකුට කිව්වා පුළුවන් හෑන්ඩ් රේස් දාන්න ඉක්මන් කරමු ආ 10 දිනාට විතරයි තියලා තින්නේ ආ හරි කමන්නේ ලබන සතියේ තින් ඒවා අරන් සම්බන්ධ වෙන්න अपराधयाक हरिने हरे मग अंतिम मतकर वचन विनाडी पहाक वचन टाड़े इन कट्टी टाल पाड़ वचन ඉක්මනට පාඩම් කරන්න ඉක්මන 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 තග්ගල පාඩම් කරගෙන ඔය වචන ටික විනාඩි 5ක් වෙනවා ඉක්මන් කරන්න හොඳට පාඩම් වෙන්න ඕන ඔබට වචන ටික පාඩම් කරගන්න ඕන මම දරුවෙක්ගෙන් අහනවා එක දරුවෙක්ගෙන් වචන තුන ගානේ හරි ඒක නිසා හොඳට පාඩම් කරන්න හොඳට ඉක්මන් කරන්න හොඳට පාඩම් කරගන්න හොඳට පාඩම් කරගන්න හොඳට
ඔක පාඩම් කරන්න ඕනේ අම්මලත් එක දෙමාපියන් එක්ක කතා කරගෙන ඉන්න බෑ ඔක ඔක ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න පාඩම් වෙන්න ඕන ළමයි පාඩම් වෙන්න ඕන හරිද පාඩම් කරලා ඉවරද තව විනාඩි දෙකක් තියෙනවා පාඩම් කරන්න මම ඉස්සෙල්ලම අහන්නේ සත්සරණිකෙන් ඉස්සෙල්ලම අහන්නේ සත්සරණිකෙන් වචන තුනක් යසිනු කකුල් දෙක පහළට දාන්න हरी हरी बाई नहीं बाई नहीं बाबा वैरागुनार प्रश्न है ना ऐसे पवदा लंच करने आया वाला क्या मैं उनके लिए ना कि इतना वैरियट था हमने अरे ने हरी मिला वैसे नहीं था माई मिला वैसे नहीं था सबसे रणी ये साथी वाह मैं अदमदा पांती का संबंध दूने पता कर बाई नहीं बा ओ सर अदर मतलब पांती का संबंध दूने ओ सर अयो हिनंदा मिले अने हरी कमाने मटक यान बाला ना सत्सर नी हरी सत्सर एक वचन है कहाँ नाम को से नामटे दिमालिंग किया निको मतलब सत्सर नी नामटे दिमालिंग नामटे दिमालिंग किया निको पैर हाँ राहसिंग की वजह होना सही है राहसिंग की वजह होना पैर नाम है इतना कोटा मटे सात साल नहीं किया ने वायु दुगिये ने क्या पैरों में काटे सात साल नहीं राहसिंग किया ने पा सही है ना वायु दुगिये ने क्या पैरों में दाने से दाने ने हर कमान ने बोले අනිවාර්යෙන්ම වෙබ්සයිට් එකේ වීඩියෝ ටික අප්ලෝඩ් කරලා තිනවා පළවෙනි දවසේ ඉඳන් කතා කරපු ටික අනිවාර්යෙන් බලන්න ඕන සත්සරණී හොඳද? හරි. පහසින් කියන එක සරට ඇහෙනවා. හරි පුතේ හරි. අනිවාර්යෙන් මේ ටික බලන්න. එතකොට හදා ගන්න පුළුවන්. බය වෙන්න එපා. දන්නේ නැහැ කියලා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හරි හොඳයි. හොඳයි පුතේ. ඊළඟට මට කියන්න ඕන අනුදි. අනුදි ටක් ගාලා එනකු කියන එකේ තේරුම මොකද අනුදි මේකෙන් කියන්න ඕන එනකු කියන එකේ තේරුම කොකෝ මට හොඳයි ඊළඟට කියන්න අනුදි වයසට දෙමලින් කියන්නේ කොහමද වයදු හොඳයි මගේ නම සමන් කොහොමද දෙමලින් කියන්නේ එනදු පෙර සමන් හොඳයි එනදු පෙර සමන් මේ අහන්නකෝ මන් දෙමාපියන්ට පුංචි දෙයක් කියන්නම් ළමයා කොහේ ඉන්නේ ලක් දරුවගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලා කියන්න එපා හේතුව තමයි ඒක ඔයාලගේ දරුවන්ට ගන්න ඔයාලා කරන ලොකු හතුරු තමයි හේතුව තමයි මේ එහෙම කිව්වට පස්සේ සර් අඩුපාඩුවක් දැනගන්න විදියක් නැති වෙනවනේ ඉතින් ඒක නිසා එහෙම කියන්න එපා මෙතන ලැජ්ජ වෙන්නේ නැහැ ඒක බය වෙන්න එපා හරිද මේ අවස්ථාව කිසිම අවස්ථාවක ලැජ්ජ වෙන්න එපා මේක දැන් කතා කරන දේ YouTube එකේවත් අප්ලෝඩ් වෙන්නේ නැහැනේ වෙබ්සයිට් එකේ විතරයි දාන්නේ. ඒක බලන්න පුළුවන් පන්ති වලින් ඇයට විතරයි. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඔයාලා පොඩ්ඩක් හිතලා උත්තර දෙන්න බලන්න. ඒක මොකද දන්නේ නැත්නම් අඩුපාඩුවක් අත්සට අල්ල ගන්න වෙන්නේ නැහනේ. ඒක නිසා. හරි. ඉස් ඊළඟට මට කියන්න බලන්න කවීෂ. ඉක්මනට. කවීෂ නාන් කියන එකේ තේරුම මොකද්ද? මම. මම නියමයි. මම රාණි. කොහොමද කියන්නේ දෙමළෙන්? මම රාණි කියන එක දෙමළින් කියන්නේ කොහොමද? නාන් රාණි. නියමයි. නාන් රාණි. හොඳයි. දීෂණා දීෂණා කොයිකට? දීෂණා මට කියන්න. ඔව්. කියන්න ගමට දෙමළින් කියන්නේ කොහොමද? ඌල්. ඌල්. මගේ ගම මහනුවර. කොහොමද දෙමළින් කියන්නේ? එනදූර් මහනුවර එමයි පුතේ හරි සවිනු කියන්න බලන්න එප්පඩි කියන එකේ තේරුම මොකද්ද කොහොමද උංගල් සුහම් එප්පඩි කියන එකේ තේරුම මොකද්ද මොකද්ද සර් මොකද්ද සර් තමා උංගල් සුහම් එප්පඩි කියන එකේ තේරුම මොකද්ද නාන්නල්ල සුහම්
අයියෝ කඩවලේ තේරුම ඇහුවේ උංගල් සෝහම් එපඩි කියන එකේ තේරුම මොකද්ද උංගල් සුහම් එපඩි කියන එකේ තේරුම ඔයාට කොහොමද ආ ඔබේ සැපසනීප කොහොමද නැත්නම් ඔයාට කොහොමද හරි යසිඳු ඉක්මනට යසිඳු කොකෝ මයිකේ කොන් කරන්නේ ඉක්මනට යසිඳු යසිඳු නෑනේ හරි විමෝද්‍යා 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 නමට දෙමලින් කියන්නේ කොහොමද විමෝද්‍යා පේර් පේර් ඇහෙනවා ආ හරි හරි පොඩින් පොඩින් පොඩින්න දැන් චාන්ස් එක දුන්න පොඩක් ඉන්න කතා කරන්න එපා යසිඳු පොඩක් ඉන්න මගේ නම සුනිල් කොහොමද දෙමලින් කියන්නේ විමෝද්‍යා මගේ නම සුනිල් කොහොමද දෙමලින් කියන්නේ එනදු පේර් සුනිල් යමයි එනදු පේර් සුනිල් යසිඳු ඉක්මනට මයික් ඔන් කරන්න යසිඳු අයියෝ ඉක්මන් කරමු ඉක්මන් කරමු ඉක්මන් කරමු කො යසිඳු මයික් එක ඔන් කරන්න යසිඳු හරි හරි මට කියන්නේ යසිඳු හරි එන්න කියන එකේ තේරුම මොකද්ද එන්න කියන එකේ තේරුම මොකද්ද මොකද්ද කවුරු හරි කිව්වා හරිද කවුරු හරි ළඟ ඉන්න කෙනෙක් ඒක කිව්වා හරි ඊළඟට කියන්න ඔබේ නම මොකක්ද කියන එක කොහොමද දෙමලින් කියන්නේ ඔබේ නම මොකක්ද කියන එක කොහොමද දෙමලින් කියන්නේ අපි ඔබේ නම මොකක්ද කියන එකට කොහොමද දෙමලින් කියන්නේ අපි උංගල් පෙයර් එන්න උංගල් පෙයර් එන්න හොඳයි ඊළඟට අපි අහමු කාගෙන්ද අහන්නේ ආ සෙසමි සෙසමි කො සෙසමි ඉක්මනට ආ සෙසමි මට කියන්න බලන්න සෙසමි වයස කියන එකද මලින් කියන්නේ කොහොමද වයස නැත්තම් අහපු ගමන් මයික්‍රෝෆෝන් කැමරෝ හරි අනිතුනි මිතුනි මිතුනි මට කියන්න නිතුනි එංගේ එංගේ කියන එකේ තේරුම මොකද්ද මගේ නෑ නෑ එංගේ එංගේ නෑ ඈ එංගේ එංගේ ඉගෙනුවා එංගේ ආයක අමාරුයි හරි ඒක අමාරුයි ප්‍රශ්නයක් නැහැ ඊළඟට කියන්න නාන් කියන එකේ තේරුම මොකද්ද මිතුනි නාන් කියන එකේ තේරුම කෝ ආ හරි මට කියන්නේ ඊළඟට කාගෙන්ද අහන්නේ කාගෙන්ද අහන්නේ ඊළඟට අරිත්මි රිත්මි කියන්න නාන් කියන එකේ තේරුම රිත්මි මම චමල් කොහොමද දෙමලින් කියන්නේ කොහොමද කියන්නේ මම චමල් කොහොමද දෙමලින් කියන්නේ නාන් චමල් ආ නාන් චමල් හරි හොඳයි චමල් කියන්නේ කවුද කියලා දන්නවද සර් ආ හොඳයි හරි ඊළඟට මට කියන්න බලන්න කේෂාන් ඉක්මනට කේෂාන් කේෂාන් ඉක්මනට කියන්න කේෂාන් අධිපර කියන්නේ කවුද අධිපර විදුහල්පතිතුමා විදුහල්පතිතුමා මම විදුහල්පතිතුමා කොහොමද දෙමලින් කියන්නේ ඔන්න ගිය සතිය සහ ඉදින් සතිය උගන්වපුවා මම විදුහල්පතිතුමා කොහොමද කියන්නේ ආන් විදුහල්පතිතුමා ආන් විදුහල්පතිතුමා ඒක අමුතු දෙමලක් නාන් විදුහල්පතිතුමා නෙමෙයි අධිපර නාන් අධිපර අන්න හරි දැක්කනේ පේපර් වලට හොමයි ප්‍රශ්න හදන්නේ එකක් නෙමෙයි දෙන්නේ ඔක්කොම කවලම් කරලා හරි ආදිත්‍යා කො ආදිත්‍යා ආදිත්‍ය කියන්න බලන්න ගුරුතුමාට දෙමලින් කියන්නේ කොහොමද ආදිත්‍යා ආසිරියර් ආසිරියර් මම ගුරුතුමා කොහොමද කියන්නේ
නාන් නාසිරියත් හොඳයි සදිෂ්ක ඉක්මනට සදිෂ්ක හොඳේ මගේ කියන එකට දෙවලින් කියන්නේ කොහමද එනදු එනදු යහලුවට දෙවලින් කියන්නේ නන්බන් නන්බන් මගේ යහලුවා ශිවා කොහොමද දෙවලින් කියන්නේ එනදු නන්බන් ශිවා නියමයි හොඳයි ඔන්න දැක්කනේ මුලින් ආවේ කොහොමද දැන් මුලින් මත්තමකින් ආව ළමයි ඔක්කොම තා එක්කෙනකින් අහන්න තව එක්කෙනෙක් තව එක්කෙනෙක් කාගෙන් අහන්න ඕන ළමයි තා එක දරුවෙක්ගෙන් අහනවා කාගෙන්ද එසඳිගෙන් අහමුකෝ එසඳි එසඳි මානවන් කියන එකේ තේරුම මොකද්ද එසඳි මානවන් කියන එකේ මානවන් කියන්නේ ශිෂ්‍ය ශිෂ්‍යා අම්මා කියන්නේ පාමට අහුම කියනවා ඊළඟට අධිපර කියන්නේ කවුද විදුහල්පති විදුහල්පතිතුමා නැවතත් කිව්වා හරි කවන්නේ කවන්නේ හොඳයි සඳි තිනුක ඉක්මන් තිනුක තිනුක ශිෂ්‍යාවට දෙමලින් කියන්නේ කොහොමද ශිෂ්‍යාව ශිෂ්‍යාව යහළුවට දෙමලින් කියන්නේ කොහොමද යහළුවට නාන්බන් නාන්බන් නෙමෙයි නන්බන් පොත බලන්න බෑ හොඳට පාඩම් කර ගන්න ඕන හරි ඔය දරුවෝ ටික දෙනෙක්ගෙන් ඇහුවේ ලබන සතියේදී ඔය වචන ටික හොඳට පාඩම් දෙන්න ඕන අද වගේම ගිය සතියේ කතා කර ඊට උඩින් සතියේ කතා කරපු දේවල් ලබන සතියේ පන්තියේ සම්බන්ධ වීමේදී අසාලි වීම සඳහා කටුකඩ පොතක් භාවිතා කරන්න ඕන ඊළඟට තරු කාඩයක් හරි පරිප්පුවට හරි දෙන්න ඕන සරුංගලයක පින්තූරයක් තියෙන්න ඕන මෙන්න මේ ටික අනිවාර්යෙන් පන්තියට දරුවා සම්බන්ධ කරද්දී අනිවාර්යෙන් තියාගෙන සම්බන්ධ වෙන්න හේතුව තමයි ලබන සතියේ දවසම ගෙවෙන්නේ ඕවත් එක්ක එහෙනම් අපි ලබන සතියේ තවත් අලුත් පාඩමකින් ලස්සන නිර්මාණශීලී කොටසකින් කතා කරමු දෙමාපියන්ට වගකීමක් දුන්න අඩුපාඩු හදාගන්න ඒ වගේම දරුවගේ වගකීම බාර ගන්න. ඉතින් අපි හොඳට වැඩ ටික කරමු. එහෙනම් ඔන අතත් ඔබ සමග hinaveli දෙමළ උගන්වපු මම ඔබේ ආදරණීය දෙමළ ගුරුතුමා චමල් කුලිකුවක්කස වණක්කම් ආයුබෝවන් මුල්මණිහල් තුනේ තෙරුවන් සරණයි.